සිහිනය කිය ඔබ නිහඬ මැදියම් රැ. ඇත්තටම ඔබ මට හීනයක්. මමත් ඔබත් අද මේ විදිහට මුණ ගැහෙන එක අපේ හීනයක තවත් එක් ප්‍රතිඵලයක්. අද මා වැඩසටහනට අපි සම්බන්ධ කරගත්ත මේ ප්‍රවීණ ගායන ශිල්පියා ඇතුළු ඔහුගේ පවුලේ කණ්ඩායම අපේ හිතේ තිබිච්ච හීනයක්. අදේ හීනය හැබෑ වෙලා තියෙනවා. අද අපේ ආරාධනාවෙන් ඔබ රසගන්වන්නට රූපවාහිනී මැදිරියංක 3ට ආවේ බණ්ඩාර අතාවුද නම් වූ ඒ අපුරු ගායන ශිල්පියා. ඒකම බණ්ඩාරයත් එක්ක ඇවිත් ඉන්නවා ඔහුගේ පවුලේ සාමාජිකයින් පුත්‍රත්නය බුද්ධික අතාවුද, ඒ වගේම දියණිය නුවන්සලා අතාවුද, ඒ වගේම දයාබර බිරිඳ ප්‍රියානි ගණේකුඩ. සියලු දෙනාම ඉතාමත් මාදරෙන් ආයිබෝන් කියලා පිළිගන්න අපි. ආයිබෝන් කාලයක් තිස්සේ බලාගෙන හිටපු දවසක්ද නේද? ඇත්තටම සෑහෙන කාලයක් අපි දෙන්න කතා කළා. නිවාඩුවක් හොයාගෙන ගියා, හම්බ වුණා, අපි එකතු වුණා, දැන් අද අපි ගයනවා. මොනවද බණ්ඩාරේ මේ දවස්වල කරන්නේ? මේ දවස්වල ඇතැම් ඉතින් මගේ අර සුපුරුදු ඉගැන්වීමේ කටයුතු වල යෙදීගෙන ඉන්න අතරේ තවත් නොයෙකුත් අතර මට ගීත ගායනය සඳහා යන්න අවස්ථාවන් තියෙනවට ඒවා යනවා. ඉතින් ඔය විදිහට සංගීත කටයුතු වල, ඒ වගේම මගේ ගෝලයින්ගේ එක එක් උත්සව තියෙනවා. ඉතින් සාහිත්‍ය උත්සව, ගීත පොත් එලි දැක්වීමේ, ඉතින් ඒවට සම්බන්ධ වෙන්න යනවා. ඒ වගේ දැන් අපේ මේ මා වැඩසටහනේ අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන දේනේ, දැන් ප්‍රධාන ගායන ශිල්පියා හෝ ශිල්පිනිය කේන්ද්‍ර කරගෙන ඔහුගේ ආභාෂය ලැබිච්ච, ඒ කියන්නේ ආභාෂය කියවම ශාස්ත්‍රීය පදනමින් හම්බෙච්ච දේ නෙවෙයි, ස්වභාවිකව ඔහුගේ ලෙයින් දැනුණු නෑදෑකම, ඒ හඬ, ඒ ජානවලින් ලැබිච්ච, උප්පත්තියෙන් ලැබිච්ච සහජ දායාදයත් එක්ක ඉන්න පරම්පරාව මතු කරගන්න එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැඩසටහන් ගණනාවකදී ඒ වගේ පිරිසක් අපිට මුණ ගැහුණා. අද මුණ ගැහෙන්නේ ඔබේ ආදරණීය පුතයි දුවයි. හරි සන්තෝෂ දවසක්. එතෙන් බොහොම සන්තෝෂයි මහේස්. ඒ වගේම මේ ප්‍රියානි ගණේගොඩ මහත්මිය මේ එතුමිය වැඩි මාධ්‍යයට එහෙම එන කෙනෙක් නෙවෙයි. දකින්න එහෙම හරි අඩුයි. අද අපිත් එක්ක කතා බහ කරනවා. බුද්ධික මොකද අද දවස මොනාද කරන්නේ? මේ දවස්වල ඔබ වෘත්තීමේ වශයෙන් මොනාද කරන්නේ? කාර්ය බහුලද, එහෙම නැත්නම් සාමාන්‍යයි? සුපුරුදු පරිදි මගේ රාජකාරී කටයුතු කරගෙන පසුගෙනවා. රාජකාරී මොන වගේ ස්වභාවයක්ද? හොඳයි. පෞද්ගලික අංශයේ මම සේවය කරන්නේ, මානව සම්පත් අංශයේ කටයුතු කරන් ඉන්නවා. මේ කොච්චර කල් විතරද දැන් වෘත්තීය වශයෙන් සම්බන්ධ වෙලා? අවුරුදු එකමාරක් විතර. වැඩි කාලයක් නෑ නේ. නුවන්සල මොනවද මේ දවස්වල කරන්නේ? මමත් මහජන බැංකුවේ සේවය කරන්නේ, සෙන්කට ගල් ශාඛාවේ රාජකාරි කටයුතු කරගෙන ඉන්නවා. එතකොට මේ වැඩියෙන් කැමති බණ්ඩාරතාවුදගේ දියණිය වශයෙන් මෙතන පෙනී හිටින්නේ, දෙව නැත්තම් ප්‍රියානි ගණේකුඩගේ දියණිය වශයෙන් පෙනී සිටිනවා? දෙන්න දෙන්න. අද වෙනාට වැඩි නෑකමක් තියෙන්නේ බණ්ඩාරතාවුදගේ පැත්තට. අපි මුලින්ම ගීතයකට යනවා. එක්කම අපි මතක් කරනවා ඔබට, දයාවර ඔබට අපේ වැඩසටහනට සම්බන්ධ වෙන්නට පුළුවන් 250 53 15 අපේ දුරකථන අංකය 250 53 15. මම ඔබට ආරාධනා කරනවා අද අපි අපේ වැඩසටහනට මුලින්ම තෝරගත්ත ගීතේ අපි අද ඒ ගීතයේ කොටසක් තමයි වැඩසටහනේ ආරම්භයේදී අපේ දයාවර ප්‍රේක්ෂකීන්ට මේ කිසියම් සිහිලක් බෙදා දෙන්න, කිසියම් මතකයක් අවදි කරන්න අපි ඔබ වෙත ඉදිරිපත් කළේ මේ සිහිනේ කිය ඔබ නිහඬ මැදියම් රැ ගීතය. ඔව්, ඒ ගීතයේ කොහොමද නිර්මාණාත්මක ඉතිහාසය බණ්ඩාරයි? මහේෂ්, මේ සිහිනේ කිය ඔබ ගීතය මම ගායනා කළේ මගේ ගුවන්විදුලි සරලගේ වැඩසටහනකට. ඉතින් මම එදා මම සහ මගේ රසිකයින් අහලා තියෙන්නේ මේ ගීතය මමයි නිරංජලා සරෝජිනී පීරිස් ගායනා කළ ඒ ගීතය. ඉතින් කොහොම වෙතත් ඇත්තටම
මංහිතන මේ ගීතයට වයසත් බොහොම කල්ලෙනවා. එක්දස් නමසය හැත්තෑ නමේ විතර තමයි මේ ගීතය පටිගත කරේ. එතකොට ගුවන් විදිලී සරලගී වැඩසටහනක් තුළින්. ඉති මටත් මතකයි ඔය මේ ගීතය ඉස අසන්නන්ගේ ඉල්ලීම් කියලා ගුවන් විදිලී ප්‍රචාර වෙනකොට ඉස්සෙල්ලාම මේ ගීතේ අද වාදනය කරා වගේම ඒ තේම මුලින්ම තියෙන පෙරවාදනය අපිට ඇහෙනවා. ඉතින් ඉන් පස්සේ අසන්නන්ගේ ඉල්ලීම් තුළින් ගීත ප්‍රචාරය වුණේ ගුවන් විදුලි. ඒ වගේම ප්‍රියානි මහත්මිය දැන් මේ ගීතයේ දැන් 79 පටිගත කරපු ගීතයක්නේ. දැන් ඔබතුමිය මේ ගීතය කොයි කාලේ වගේද මුලින්ම ඇහුවේ? මතකේ නැද්ද එහෙම? 82 වගේ කාලේ තමයි මම ඇහුවේ. 82 වගේ කාලේ. එතකොට දෙන්න අඳුනගෙන විවාහපත් වෙලා. නෑ. හිතුවත් දන්නේ නැහැ හීනයක් වගේ ඇති නේද මේ මේ ගීතේ ගායනා කරන පුද්ගලයා තමන්ගේ ආදරණීය ස්වාමියා වෙච්ච එක ගැන? හිතුවේ නෑ එහෙම. දැන් මොකද හිතෙන්නේ? දැන් ඒ ගීතේ රසිකයන් අතර ගොඩක් ජනප්‍රිය නිසා දැන් සතුටක් දැනෙනවා. සතුටක්. ඉඳලා හිටලා හරියේ මතකයට යනවා ඇතිනේ මම මේ ගීතේ අහන කාලේ කියලා නේ. ඔව්. අපි ඒ මතකයක් අවදි කරගෙන ඒ වගේම නිරංජලා සරෝජිනිය ගැනත් යමක් කියනුනේ. අය අපේ වැඩසටහනට සහභාගී වුණා දෙවැනි වැඩසටහනට අපේ. අය ගායනා කරන්නේ නැහැනේ දැන්? ඇත්තම ඉතින් තීරණය කරගත්ත නිසා. ඔව්, ප්‍රතිපත්තියක් වශයෙන් නැහැ ගායනා කරන්නේ නැහැ. ඉතින් ඇගේ ඒ ගායන ආර සමහර වෙලාවට තව කෙනෙක් ළඟ තියෙන්නට පුළුවන් කමක් නැහැ. ඒක ඇයට මානන්නේ වෙච්ච එකක්නේ. ඇත්තම නිරංජලා මට පෞද්ගලිකව කිව්වා මගේ දැන් මගේ ප්‍රසංගයක් තිබුණ පහුගිය දැන් මාස 3කට කලින් රුවන්තාවක නමින් කොළඹම. ඒතකොට මම ගායනා කළේ මේක නුවන්තල දුවත් එක්ක. මං ඉතින් මං කිව්වා නිරංජලට මම මේ ගායනා අනේ කොච්චර හොඳද දුවත් එක්ක ගායනා කරන්න කියලා නිරංජල කිව්වා. බොහොම නිහතමානී බොහොම පරිත්‍යාගශීලී කාන්තාවක්. අපි එහෙනම් ඇයවත් මතක් කරගෙන අපි මේ ගීතේ රස විඳිමු. අද වෙනස්ම විදිහකට මම ආරාධනා කරන්නේ බණ්ඩාර අතාවුද තාත්තත් එක්ක නුවන්සලා අතාවුද දියණියට මේ ගීතය ගායනා කරන්න. Thank you.
හොඳයි සුන්දර ගීතයක් ඉතාමත්ම සුන්දර සංගීතය ඒකම අද දවසේ අපේ වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂණය අපිට අද සහාය වෙන්නේ සංගීත අධ්‍යක්ෂණයෙන් සුසන්ත මදුරප්පිරම ඇතුළු අපේ සහෘදවාදී වන්දේ මට හිතන බුද්ධික මම දැක්ක බුද්ධික බොහොම අපූර්වට ඒ ගීතය රස විඳිනවා බුද්ධිකට මොකද හිතෙන්නේ තාත්තා සහ නංගි මෙහෙම ඉතාම ජනප්‍රිය ගීතයක් අද දෙන්න බෙදාගෙන ගායනා කරනවා එකාතිකින් ඔබට ලොකු අභියෝගයක් ඒකම අනිත් පැත්තෙන් ලොකු වෙනසක් බුද්ධික මොකද දකින්නේ මොනවද දකින්නේ ඒ කියන්නේ මොකද හිතෙන්නේ බුද්ධිකට ඔව් බුද්ධිකගේ අක්කා